මගේ YouTube channel එකෙත් Facebook channel වලත් ඉන්න මිතුරු මිත්‍රයන් වෙනුවෙන් මම අද කරන්න යන්නේ මේ කුජ සනි මංගල යෝගය ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. විවාහ ජීවිතයට ඇතුළත් වෙන මේ කුජ සනි මංගල යෝගේ තියෙන අය කුජ සනි මංගල යෝගේ නැති අය විවාහ කර ගැනීම තුලින් තමයි වැඩිම දික්කසාද වීම සිද්ධ වෙලා තියෙන එක තමයි අපේ හොඳම අත්දැකීම. ඒකේ ලොකු හේතුවක් තියෙනවා. කුජ කියන්නේ ඉක්මනින් යමක් කරන ගහෙක්, සෙනසුරු කියන්නේ බොහොම සෙමින් සෙමින් අවුරු දෙකමාරක් තිස්සේ එක රාශියක් ගත කරන ගහෙක්. ඉතින් එතකොට මේ දෙන්න එකට සංයෝග වෙලා ඉඳීමත් මේ කුජසනි දෙන්න සම සස්සෝම ඉඳීමත් මේ කුජසනි මංගෝලයේ ඇතිවන ක්‍රමවේද. කියන්නේ කුජට කේන්ද්‍රගතව ශනි සන්ට කේන්ද්‍රගතව කුජ ඉඳවනා. කේන්ද්‍රගත කියන්නේ අපේ ජ්‍යොතිර්විද්‍යාවේ ලක්ෂණක රාශි 12යි තියෙන්නේ. උදාහරණයක්කින් පැහැදිලි කරනවා, එකේ කුජෝ ශනි ඉන්නවනම් හතේ අනික් ග්‍රහය ඉන්නවනම් කුජ එකේ ශනි හතේ, ශනි එකේ කුජ හතේ නම් එතන තියෙනවා සමසස්සෝම කියන එක. සමසස්සම දෘෂ්ටියට ලක්වීම. ඊළඟට 4ට 10, 2ට 8, 12ට 6, 11ට 5, 3ට 9. මෙන්න මේ විදිහට කුජය ශනි මූණට මූණ ඉන්නවනම් ඒකට අපි කියන්නේ කුජ ශනි මංගල යෝගය. මෙන්න එහෙම තියන අයට කුජ ශනි සංයෝග වෙලා ඉන්න අය හරි, එහෙම සමසස්සෝම තියන අය හරි තමයි ගැළපෙන්නේ. නැතුව විවාහ වුණොත් මේ විවාහයේ මේ 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 කුජ ශනි මංගල යෝගයේ විවාහ ප්‍රමාද කරන යෝගියා බොහොම කලාතුරකින් තමයි 30ට කලින් ගෙනෙත් බඳින්නේ. 30 පහුවෙලාම තමයි ගොඩක් අයට මේ කුජ ශනි මංගල යෝගයේ තියෙන විවාහ සාර්ථක වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබ යාළු වෙන්න කලින් එකෝ මේ අම්මලා තාත්තලාට කියන්නේ තමන්ගේ දරුවට දැනුවත් කරලා තියන්න. කවුරු හරි යාළු වෙන්න ඇහුවොත් කේන්දරේ ඉල්ලලා මෙන්න කේන්දරවල මේ දෝෂ තියනෝද කියලා පරික්ෂා කරලා බලලා වචනේ දෙන්න. දැන් කට්ටිය කියනෝනේ අපි පොරොන්දම් බලලා තමයි බැන්දේ, ඒ වුණාට විවාහය කැඩුණා කියලා කැඩෙන්නේ නැන්නේ මම මේ කියන දේවල් වලින්. ගුරු හතේ නම් ගුරු හතට විය යුතුයි, එක්ක සෙනසුරු හතේ යෙව යුතුයි. ඒකන වෙන වීඩියෝ එකක් අපි දැම්මා. කුජ සනි මංගල යෝගේ තියෙනවා නම් කුජ සනි මංගල යෝගේ තියෙන කෙනෙක් බඳින්න ඕන. දැන් කුජ හත හරියන්නේ නැහැ සෙනසුරු හතට කවදාවත්. සෙනසුරු කියන්නේ තපස්සගෙන ගහයි, කුජ කියන්නේ කාමාශාව ඇති කරන ගහයි. එහෙමයි පරස්පරතාවයෙන් ඇති වෙන්නේ. ඒක නිසා මෙන්න ඔබේ අවබෝධයට තමයි මේ කරුණු ටික කිව්වේ. තමන්ට කුජ සනි මංගල යෝගේ තියෙන අයට සාමාන්‍යයෙන් අපි මගුල් මැණික කියන එක පළඳවනවා. මේ මගුල් මැණික පළඳවන්නේ කුජ සනි මංගල යෝගේ තියෙන අයගේ විවාහ ප්‍රමාද වෙනවා. 30 පණිනවමයි 99%කට අපි අත්දැකීම. අන්න ඒ අය දැනුවත් කිරීම සඳහා තමයි මේ කරුණු ටික ගෙන ඇර දැක්කුවේ. එහෙනම් ඔබේ ඔබට ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඒ දේ කරන්න. කේන්දර ගැලපීමෙන් පොරොන්දම් විශ්සම ගැලපීමෙන් හරියන්නේ නැහැ. කුජ සන්නේ කුජ හත සෙනසුරු හත ගුරු හත මෙන්න මේවා තමයි අපි පරික්ෂා කරන්න ඕනේ. තෙරුවන් සරණයි. විචිතරෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියක සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන යාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ ති බුද්ධලේ මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩා වැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද
මේ තියෙනලා ඇතන ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න, මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන්න, ජෝතිෂය කතා කරන්න, මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ, මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ නැහැ. මේ ජෝතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජෝතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජෝතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා, ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් තනවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දෙ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා එදේ කරා. ඒ රාජ්‍යයේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා 9 වෙනාධිපති පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේශයේ තියලා තමයි වාසනාව දෙන්නේ. මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් අඩං ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයාට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම 9 වෙනාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය. මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. පේජ් එකේ, Facebook එකේ තියෙන මිතුරුයන්. අද මම එයාට කියනවා මේ මහා මැතිවරණේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව, ජෝතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඔබල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකොට උත්තර දෙන්න. ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකයක් කියනවා, ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරණය කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරණය කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව
විශ්වාස මංගම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටවත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.